Hello everyone, welcome back to Morning Home. අද අපි දෙන්න ගෙනාවේ හෝම් vlog එකක් නෙමෙයි, travel vlog එකක්. Normally අපි දෙන්න පොඩි හරි නිවාඩුවක් හම්බෙච්ච ගමන් කොහේ හරි එළියට යන්න තමයි try කරන්නේ. මම ඒවා සාමාන්‍යයෙන් මේ අපේ YouTube channel එකේ කලින් ගෙනාවේ නැහැ. ඒ වුණත් මට හිතුණා දැන් ඉඳලා ඒවත් ඔයාලත් එක්ක share කරගත්තොත් හොඳයි කියලා. මොකද අපි දෙන්න ට්‍රැවල් කරන කපල් එකක් නෙමෙයි. හැබැයි වෙලාවක් හම්බුණු වෙලාවක අපි දෙන්න කොහොමරි එළියට ගිහිල්ලා පොඩ්ඩක් enjoy කරලා එන්න තමයි try කරන්නේ. අපි ගියපු places බලලා ඔයාලටත් සමහරක් විට idea එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ පාර අපි දෙන්න යන්නේ තනියම නෙමෙයි, තව අපේ ළඟම යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි අපි යන්නේ. අපි දෙන්න උදේ 8 වෙනකොට වගේ පිටත් වුණා. හැබැයි යාළට call කරාම යාළා 10 minutes වගේ late වෙනවා කිව්ව නිසා අපි දෙන්නාව අපිට කරගන්න තිබ්බ තව පොඩි වැඩ වගේක් කරගන්න. ඔයාලා මේ green cabin එකේ cream bun එක කාලා තියෙනවද? ඒක මං කැමතිම cream bun එකක්. ඉතින් කාලා නැත්තම් try කරලා බලන්න. කාපු කට්ටිය දන්නව එක මාර රහයි. ඊට පස්සේ අපි දෙන්නට තව පොඩි බඩු වගේක් ගන්න ඕන හින්දා අපි දෙන්නාව කීල්ස් එකට අපේ බඩු ටික අරගෙන යන්න. අට කියන්න අමතකුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ down south පැත්තට. හැබැයි අපි කලින් නොගියපු තැන්වලට තමයි මේ පාර අපි යන්නේ. සාමාන්‍යයෙන් අපි ඩවුන් සවුත් ට්‍රැවල් කරනවා කිව්වම අපි යන්නේ හික්කඩුවේ නැත්තම් ගාල්ල මාතර වගේ පැතිවලටනේ. ඉතින් මේ පාර අපි වෙනසකටත් එක්ක හිතුවා අහංගම පැත්තට යන්න. අපි හතර දෙනාගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් එක අහංගම ඒරියා එකේ නවතින එක. මොකද අපි සාමාන්‍යයෙන් ගෝල් රෝඩ් එකෙන් යනකොට ওই පැති පහු කරගෙන යනවා. අපි ඉතින් බලාගෙන යනවා එච්චරයි. මේක අපේ හතර දෙනාගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. සාමාන්‍යයෙන් අපි හොටෙල් ස්ටේන් එකකට ගියාම අපි ෆුල් බෝඩ් හරි හාෆ් බෝඩ් හරි අරගෙන හොටෙල් එකේම නැවතිලා කාලා බීලා එතනම ඉඳන් ඉන එකනේ කරන්නේ. හැබැයි මේ පාර අපි හතර දෙනාම ප්ලෑන් කරගත්තා. අපි හතර දෙනා හංගම ගියාම එහෙ තියෙන ලස්සන කැෆේස් ට්‍රයි කරලා එහෙ තියෙන රහ කෑම කාලා බලන්න. ගියපු කට්ටිය නම් දන්නව ඇති එහෙ තියෙන කැෆේස්, රෙස්ටුරන්ට්ස්, එතකොට හොටෙල්ස් වල තියෙන ලස්සන. මොකද එකට එකක් හැම එකම මට මාරම ලස්සනයි. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් මට හිතුණා ගියපු නැති කට්ටියටත් ඒව පෙන්වන්න. අහංගමට ගියපු ගමන් අපි මුලින්ම ගියේ අලයියා බයි හොටල් එකට. අපි ගියේ සීසන් එකේ නෙමෙයි, මේක ඕෆ් සීසන් එක නිසා සමහර තැන් වහලා තිබ්බා. හැබැයි මෙතන නම් ඕපන් වෙලා තිබ්බා. ඕෆ් සීසන් එක නිසා ක්‍රවුඩ් එක නම් හිටියෙම නැහැ. අපි කට්ටිය විතරයි හිටියේ. ට්‍රැවල් කරන කට්ටියගේ බ්ලොග්ස් බලලා ඉන්ස්පයර් වෙලා තමයි අපි මෙතනට ගියේ. ඇත්තටම කිව්වොත් ඒ වගේම හරිම ලස්සනයි ඒරියා එක. ලොකේෂන් එක මාරම ලස්සනයි. සීවිව් එක මාර ලස්සනට තියෙනවා. අපි හිතනවා සීසන් එකේ වගේ ආවනම් ගොඩක් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න තිබ්බා කියලා. මොකද මේ ලෝකල් ක්‍රවුඩ් එකට වඩා මං හිතන්නේ ෆොරිනර්ස් ලගේ අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් සීසන් කාලය ආවනම් ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න තිබ්බා. මේ දවස් ටිකේ ලංකාවේ ගොඩක් ඉතින් හුලන්නේ. ඉතින් මෙහෙත් ඉතින් වෙනසක් නෑ. බීච් සයිඩ් එක නිසා හුලඟ ගොඩක් තියෙනවා. අපි ඉන්න හොටෙල් එකට චෙක්ඉන් වෙන්න ටයිම් තිබ්බ නිසා අපි හිතුවා මෙතනින් ලන්ච් ගන්න. අන්ෆෝර්චුනේට්ලි එදා මෙතන ලන්ච් අවේලබල් තිබ්බේ නෑ. බට් එයාලගේ ජූස් බාය ඕපන් වෙලා තිබ්බා. ඒක නිසා අපි හිතුවා මොනවහරි ඩ්‍රින්ක්ස් වර්ගවත් ට්‍රයි කරලා බලන්න. අපිට ඉතුරු වෙන්නේ අපි කොහේ හරි ගිහිල්ලා ගත්තු තැනක ෆොටෝස් විතරයි. ඉතින් ඔයාලත් අමතක කරන්න නැතුව ඔයාලා යන තැන්වල ලස්සන ලස්සන මූමන්ට්ස් අනිවාර්යයෙන්ම ෆොටෝස් අරගෙන තියාගෙන මෙමරි එකක් විදියට කලෙක්ට් කරගන්න. අපිට ලන්ච් ගන්න බැරි වෙච්ච නිසා අපි ඊළඟට ආව ලන්ච් ගන්න මූචිස් එකට.
මේ හරියේ ගොඩක් කැෆේස්, රෙස්ටුරන්ට්ස්, හොටෙල්ස් ඕන තරම් තියෙනවා. ඒ වුණත් අපේ විශ්ලිස්ට් එකේ තිබ්බ තව තැනක් තමයි මූචිස් එක. ඉතින් ඒක නිසා අපි කට්ටිය ටක් ගාලා මූචිස් එකට ආවා. වව්! මූචිස් එක තමයි මම අහංගමති ගියපු කැෆේස් වලින්, රෙස්ටුරන්ට් වලින්, හොටෙල්ස් වලින් ලස්සනටම ඉන්ටීරිය කරලා තිබ්බ කැෆේ එක. හැම තැනක්ම ලස්සන්ට ඉන්ටීරිය කරලා, ලස්සන්ට ප්ලෑන් කරලා, ඒ කලර්ස් කම්බිනේෂන්ස් මාරම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් මෙතනට ගිහිලා එක්ස්පීරියන්ස් එකක් ගන්න කියපු කට්ටිය දන්නව ඇති. ඒ තරම් එතන මාර ලස්සනයි. අපි හැමෝම ගියපු ගමන් කරේ ෆොටෝස් ගන්නවා, ඒක ඉන්ටීරිය බලනවා. මාරම ලස්සනයි එතන. ඇතුලේ මෙන්න මේ වගේ පොඩි ස්ටෝ එකකුත් තිබ්බා. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් ඉතින් ගිහිල්ලා බැලුවා අපිට ෂොපින් කරන්න පුළුවන්ද කියලා. ගර්ස් ලයිතින් එහෙමනේ, කොහෙ ගියත් ඉතින් කොහෙ හරි මොන හරි ෂොපින් කරන්න තියක් දැක්කොත් අනිවාර්යයෙන්ම එතනට ගිහිල්ලා බලනවා. මේ කැෆේ එක තියෙන්නේ බීච් සයිඩ් නෙමේ, ලෑන්ඩ් සයිඩ් එකේ. ඔයාලත් අහංගම ගියොත් මෙතනට යන්න නම් අමතක කරන්න එපා. මොකද මේ තැන ගොඩක් ලස්සනයි, වෙනම එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. අහංගම මම ගියපු එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මෙතන රෙකමෙන්ඩ් කරනවා. මොකද ප්ලේස් එකත් ගොඩක් ලස්සනයි, ඒ වගේම තමයි කෑමත් ගොඩක් ලස්සනයි, වගේම තමයි ගොඩක් රහයි. ෆුඩ් ප්‍රසන්ටේෂන් ඉස් පර්ෆෙක්ට්. එයාලා හරිම ලස්සන්ට ඇස්තටික් විදියට, මාර කලර්ෆුල් විදියට ඒ ෆුඩ් ප්‍රසන්ටේෂන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒවා මාර රහයි. මම හයිලි රෙකමෙන්ඩ් කරනවා ඒ ප්ලේස් එක. ඇත්තටම මාරම රහ. මට ඔයාලට මේ දෙන්න වඳුරලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්නේ අපේ ළඟම යාළුවෝ දෙන්නෙක්, අර්චනෑන් හිරුෂි. ඒ දෙන්නත් ඉතින් අපි දෙන්න වගේම තමයි. මෙතන ඉන්නවා ෆොටෝග්‍රාෆර් කෙනෙක්, එතකොට බ්ලොගර් කෙනෙක්, එතකොට වීඩියෝග්‍රාෆර් කෙනෙක්, එක එකයි ඉන්නවා මෙතන. ඉතින් අපි ඒව කරන ගමන් මට හිතුණා ඔයාලට මෙතන තියෙන තව තැන් ටිකකුත් මේ විදිහට පෙන්වන්න. ට්‍රිප් එක ප්ලෑන් කරගත්තු ගමන්ම අපි මුලින්ම බැලුවේ අපිට නවතින්න හොඳ තැනක්. ඉතින් අපි සිලෙක්ට් කරගත්තේ සම්බ අහංගම හොටල් එක. අපි හොටල් එක සිලෙක්ට් කරගන්න කලින් හොඳට ගැන හොයලා බැලුවා, රිවියස් බැලුවා. ඉතින් අපි හිතුවා මෙතන තමයි බෙස්ම ප්ලේස් එක අපිට අහංගම ගිහිල්ලා නවතින්න පුළුවන් කියලා. මොකද අපිට ඕනුනේ ඒ අවටම තියෙන ප්ලේස් එකක් හොයාගන්න. අපිට ඉක්මනට ඉක්මනට එතකොට අනිත් තැන් වලටත් යන්න පුළුවන් වෙන නිසා. එතකොට මේ තියෙන්නේ අපි නවතුන රූම් එක. පොඩි රූම් ටුවර් එකක් මම පෙන්නන්නම්. අනේ රූම් එක හරිම කියුට්, හරිම ලස්සනයි. ඔයාලා දන්නවනේ ඉතින් මම සාමාන්‍යයෙන් ඉන්ටීරියර් වලට ගොඩාක් කැමති කෙනෙක්. මේ වගේ ඉන්ටීරියර් වලට මම මාර කැමති. ඉතින් මේක දැක්කම මට හරි ආසෙ හිතුණා. ඉතින් ඔයාලටත් මම හිතුවා එක පෙන්නන්න. ස්වීට් ඇන් සිම්පල් රූම් එකක්. ඒ වගේම තමයි මම බලපු ලොකුම දේ තමයි රූම් එක හරිම ක්ලීන්. මොකද මට සාමාන්‍යයෙන් ක්ලීන් තැනක් තමයි ඕන වෙන්නේ. එහෙම තිබ්බේ නැත්තම් ඉතින් මේ ට්‍රිප් එකම පොඩ්ඩක් අවුල් යනවා. ඉතින් වෙලාවට ඉතින් මේ හොටල් එක හරිම ක්ලීන්, හොඳ තැනක්. මම ඒක නිසා ඒගොල්ලව රෙකමෙන්ඩ් කරනවා. ඔයාලා අහංගමට යන්න හිතාගෙන ඉන්නවා නම් සම්බ අහංගම එකට අනිවාර්යම ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා රෙස්ට් කරලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා පොඩ්ඩක් හවසට එළියට යන්න. සම්බ එකේ ඉඳලා බීච් එකට තියෙන වොකින් ඩිස්ටන්ස්. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් වොක් එකක් දාගෙන බීච් එකට හවස් වලුවේ යන්න. අද මෙහේ තියෙන්නේ ග්ලූමි වෙදර් එකක්. ඒ වුණත් ඉතින් බීච් එකට යන එක නම් මග අරගන්න බෑනේ. අපි වෙදර් එක ගණන් ගන්න නැතුව බීච් එකට ගියා. එක අතකින් අවුව නැති නිසා ඒක හරිම සනීපයි, හැබැයි ටිකක් විතර හුළඟ වැඩි. බීච් එක කියන්නේ අපි දෙන්න ගොඩක් ආසම තැනක්. මං හිතනවා ඔයාලත් ඒ වගේම ආස ඇති කියලා. කොච්චර බැලුවත් කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි බීච් එක. අපිත් ඉතින් ඒක නිසා බීච් එකට වෙලා ටිකක් හවස් වරුවේ කාලය ගත කරා. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්,
හිස පුරාමල් හලන බසන්තය ඇවිදින්. අමතක කරන්න හොඳ නෑ, මෙන්න මෙයාලත් හැම තැනම හිටියා. ඊට පස්සේ ඉතින් අපි හවසට ආවා පොඩි කොෆි එකක් බොන්න. මෙතන ඉන්න එකම කොෆි ෆෑන් මම තමයි. මොකද මම මාර විදියට කැමති කොෆීස් වලට. ඉතින් මම නිසා මේ තුන් දෙනත් ආවා මාත් එක්ක කොෆි ෂොප් එකකට යන්න. අපි ආවේ කොෆි අහංගම. It's a quite nice place. ඊවිනින් කොෆි ස්පොට් එකකට අයිඩියල්ම ප්ලේස් එකක්. මං ඒ තිබ්බ, ඒ කියන්නේ කැෆේ එක ඇතුළ තිබ්බ බෑග්‍රවුන්ඩ් එකට මාර කැමති. අපි කොෆි වලට අමතරව කේක් පීසසුත් ගත්තා. ඒවත් මාර රහයි. ස්පෙෂලි මේ චීස් කේක් එක මාරම රහයි. ඔයාලගේ යොත් ට්‍රයි කරලා බලන්න. මොකද හරිම ස්මූත් ඒ කේක් එක. ඒ වගේම තමයි කොෆිසුත් ඒ වගේම රහයි. සාමාන්‍යයෙන් මේගොල්ලා මාචාලාට බොන්නේ නෑ, මම විතරයි බොන්නේ. හැබැයි මෙතනදී මෙයාලත් ඒක බිව්වා. ඔයාලත් අහංගම ගියොත් කොෆි අහංගම එකට ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න. අපි ඩිනවල්ට ගියේ හකුණා මට අතයකට. නම ඇහුවම පුරුදු ඇතිනේ. අපි තිටින් ගිහිල්ලා බැලුවා කොහොමද හකුණා මට අතයක කියලා. මං හිතනවා මෙතන ගොඩක්ම ලස්සන සන් ඩවුන් එකට කියලා. මොකද අපි ගියේ රෑ වෙලා, ඒක නිසා වටේටම ඉතින් කළුවරයි, මුකුත් වැඩිය පේන්නේ නැහැ. ඒ වගේම තමයි හුළඟ හරිම වැඩි. එයාලා කිව්වා ඔෆ් සීසන් එක නිසා තමයි ක්‍රවුඩ් එකක් නැත්තේ, නැත්තම් සීසන් එකට ආවනම් මේ ඔක්කොම පැක් වෙලා තියෙන්නේ කියලා. වෙන්න ඇති, අපිත් ෆොටෝස් වලින් දැකලා තියෙනවා ලස්සන සන් ඩවුන් එහෙම මෙතන තියෙනවා. ඔයාලත් සීසන් එකට යනවා නම් වැඩිය හොඳයි. මොකද ඔයාට ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගන්න පුළුවන් සන් ඩවුන් ටයිම් එකට ගියා නම්. ඇත්තටම එතන මාර ලස්සනයි. අපි ඉතින් දවසෙම කරේ වැඩිපුරම කරේ කාපු එක නිසා අපිට ලොකුවට බඩගින්නක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි මීල්ස් දෙකක් වගේ ඕඩර් කරා. හැබැයි අපි ටිකක් වෙලා කනකොට අපිට මෙන්න මේ දේ වුණා. මං හිතන්නේ 10 මිනිට්ස් වගේ ගියේ. එක පාටම ලොකු ස්ටෝම් එකක් ආවා. ඒකත් ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් වුණා අපි හතර දෙනාට. නෙක්ස්ට් ඩේ මෝර්නින් හොඳට අවුව තිබ්බා. ඒක නිසා අපි හිතුවා පොඩ්ඩක් සම්බයිකේ වටේ පොඩ්ඩක් බලබල ඇවිදවිද ෆොටෝස් ටිකක් අරගෙන චුට්ටක් කාලේ ගත කරන්න උදේ වරුව. මොකද අපිට අපේ පැකේජ් එකට තිබ්බ අපිට බ්‍රෙක්ෆස් ඉන්ක්ලූඩ්. ඉතින් ඒක නිසා අපි හෙගොලා බ්‍රෙක්ෆස් එක රෙඩි කරනකම් අපි සම්බයකට ටිකක් වටේ බලබල හිටියා. සම්බයකේ බ්‍රෙක්ෆස්ට් එකත් හරිම රසයි. ඒ වගේම ඔයාලට පේනා වගේ හරිම ලස්සනට ෆුඩ් ප්‍රසන්ටේෂන් කරලා තියෙනවා. ඔක්කොම පර්ෆෙක්ට්. ඒ වගේම තමයි මම අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරපු හැම කෙනෙක්ටම, ඒ වගේම අපේ වීඩියෝස් බලන හැම කෙනෙක්ටම, අපේ වීඩියෝස් වල කමෙන්ට් කරන හැම කෙනෙක්ටම, අපේ වීඩියෝස් ලයික් කරන හැම කෙනෙක්ටම thank you so much. ඔයාලගේ ඒ හැම කමෙන්ට් එකක්ම මම බලනවා. ඒ වගේම තමයි ඔයාලා ලයික් කරනේවා හැම දෙයක්ම මට ගොඩක් වටිනවා. thank you so much. ඉස්සරහටත් අපිත් එක්ක මේ වගේ එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අපි ඊළඟට යන්නේ වැලිගම පැත්තට. මේක අපේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. හැබැයි ඊයේ අපි ගියපු කැෆේසුයි රෙස්ටුරන්ටුයි ඔක්කොමත් එක්ක අපි කට්ටිය තව ඉන්ස්පයර් වෙලා හිතුවා වැලිගම පැත්තට යන්න කියලා. මම මේ මෙයාලට විහිළු කර කර යන්නේ. මොකද මෙයාලා කිව්වා වැලිගමට යන්න බෑ, අනම්මනම් දුර වැඩි එහෙම කියලා. හැබැයි ඉතින් වැලිගම කියන්නේ හා පැත්ත. ඒක යාලා ගණන් ගත්තේ නැහැ. ඒ වුණත් ඉතින් ගියාට පස්සේ තමයි යාලට තේරෙන්නේ ළඟයි කියලා. ඉතින් අපි විනාඩි 10කින් වගේ ආවා කයි බීච් පූල් ක්ලබ් එක වැලිගම තියෙන. මේ අපි ආපු 6 වෙනි ප්ලේස් එක. අපේ අහංගම ට්‍රිප් එක හොඳයි නේද? අපි ප්ලේසස් 6කට ගිහිල්ලා තියෙනවා කොහොම හරි. කයි පූල් ක්ලබ් එකත් හරිම ලස්සන ප්ලේස් එකක්. ඒක පූල් ක්ලබ් එකක් නිසා ලස්සනම ලස්සන පූල් එකක් තියෙනවා සෙන්ටර් වෙලා. එතකොට වටේට තියෙනවා රෙස්ටුරන්ට් ටික.
ඒ වගේම ලස්සන වැලිගම බීච් එකත් එතනම තියෙනවා. ඩේ අවුට් එකනම් හොඳම ප්ලේස් එකක්. ඒක නිසා අපිත් හිතුවා හවස් වෙනකන් ඉඳලා ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා යන්න. ස් ගත්තු ගමන්න අපි ආවේ ඒක නිසයිතින් අපිට පොඩ්ඩක්වත් බඩිගිනි තිබ්බෙන හැ. ඒ වුන්නත් ඉතින් මෙතන්ට ආවට පස්සේ මුකුත් නොකා ඉන්නත් බෑවගේ. එක නිසා අපි හිතුවා මොනොහරි මුලින්ම බොන්න ගන්න. ඊට පස්සේ ටිකක් ටයිම් ස්පෙන්ඩ් කරලා අපි හිතුවා මොනොහරි කන්න ගන්න. අපි මිව්වට පස්සේ ගියා පොඩ්ඩක් බීච් එක පැත්තට. වැලිගම බීච් එක ප්‍රසිද්ධ සර්ෆින් වලටනේ. සර්ෆින් කරන කට්ටියක් ඈත හිටියා. අපි ඉතින් ඒකත් බලලා පොඩ්ඩක් වෙලා බීච් එකට වෙලත් හිටියා. මොකද ඒ බීච් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි අද හොඳට අවුව තිබ්බා. ඉතින් අවුව වගේම තමයි හුළඟත් තිබ්බා. ඒක නිසා අපිට අර අවුවේ සැර එච්චර දැනුනේ නැහැ. ඒක නිසා අපි මෙතනට වෙලා ටිකක් වෙලා හිටියා. මට කියන්න අමතකුණා, ඔයාලා බයවෙන්න එපා, මම ඉස්සරහටත් හෝම් වීඩියෝස් ගේනවා. මොකද අපේ චැනල් එක ඉතින් හෝම් ඩෙකෝස් වලටනේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඒ වගේ හෝම් ඩෙකෝස් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට. ඉඳල හිටලා මේ වගේ ට්‍රැවල් බ්ලොග්ස්ත් බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හවස් වෙනකන් පූල් එකත් යූස් කරා. මට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. මට හිතුන දෙයක් තමයි දවල්ට වගේම තමයි රෑටත් හරිම ලස්සනයි මෙතන. අපි ෆුඩ්ස් ඕඩර් කරේ ලාලෝන කෙනුයි ශුෂිකා කෙනුයි. ෆුඩ්සුත් හරිම රහයි. මගේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් කායි පූල් ක්ලබ් එකත් ගොඩක් හොඳයි. ඔයාලත් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න ස්පෙන්ඩ ඩේ එකට වගේ නම් අයිඩියල්ම ප්ලේස් එකක්. ඉතින් අපි කොහොම හරි ප්ලේසස් 6කට ගිහිල්ලා තියෙනවා. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම තමයි මේ වගේ කැෆේස් රෙස්ටුරන්ට්ස් ඕන තරම් මේ පැතිවල තව තියෙනවා ගොඩක්. ඉතින් අපි හිතන් ඉන්නවා කවදා හරි දවසක ඒවටත් ඇවිල්ලා බලන්න. මං එහෙම ආවොත් ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නම්. Thank you for watching everyone. Bye.